समाज संगायना बंब सुर नारन सनहालु दयाविनी आलोकयत गणंदुरट उदाउनी देवियन फवा पायुग लत नोबामिनी पायुग वंदिं निमि संबुदु तुन लोवाक मेत सिसिलिन सुवपत कुट वदालन अंगीरस तथागत बुदुरजानन वहंसेत मागे नमस्कारे वेवा खारुनिक पिन्वत पिन्बर उदैसनक पिन्सार सितिन बुदुबन पदयक श्रवणे करन मुहत बुदुरजानन वहंसे बहुम करुणाविन अपि जीविते जयगंत मे जीविते जयगन्नट परलव जीविते जयगन्नट देलव जीवितेम जयगन्नट अपट मे धर्मे हेलिपेहेलि करणमाय एनिसा उदेसनम समाज संगायनाम उस्से हिरु रूपवाहिनीट समीप वेला बुदुबनक श्रवणी केरेम ए दहम मनसिकार अपे सितट लंगा कर गनीम अपे जीवित्यात शांतियट पत्कर गन्नट हेतु वेनवा पिन्वत्नी वर्तमानी केल कियन्नी हरिम वटिन कारणय वर्तमानी तुल करण कियन सितन सैम देयक्म सुलु मुहूर्तय यन्नी अतीतयक् बवट पत्वेनवा वर्तमानी तुल करण दे तुलम अनागते गुड नगिना एनिसा वर्तमानी बलवत् कर गंट पुलुवन नम वटिना क्रियावंट सत्पुरुष क्रियावंट अपे सित यमुकरंट पुलुवन नम एही प्रतिपले अख्यतेत लस्सन अतीते कुत एवागेम लस्सन शक्ति संपन्न अनागतेकुत अपट उरुम वेन बव पहेदिली करगंट पुलुवा पिन्वत्नि बुदुरजानन वहंसे अपे जीविते जयगन्नट कारण हतरक पिन्वा देना खम्मं विज्जाच धम्मोच सीलं जीवितम उत्तमा एतेन मच्चा सुच्छन्ति न गत्तेन धनेनवा बहुय हितनवा सल्ली टिकक सोयागत्ताम थानांतरयक लबागत्ताम एहेमत नत्तं मालिगावाक वगे ग्याक्खरी हदागत्ताम इगिलिला यन्न पाटट दिस्नगहन वाहनयक गत्ताम जीविते दिनुवाई कियना हेबई पिन्वत्नी एक एहेम हितुवट एक बाल कल्पना बा एत्तटम जीवितयक दिनन्न नम इहलट यन्न नम बलवत् वेन्नट नम बुदुरजानन वहन्से कारणा हतरक पिन्ना देना ए तमय खम्मं विज्जाच धम्मोच खम्मं कियन्नी अपि अद अदम मे करण क्रियावन मे कटयुतु विज्जाच कियला कियन्नी प्रज्ञावयि एक हरिम वटेनवा सियलूम आलोक धारा वलट वडा वटिनम आलोक धारावन एतटम
ප්‍රඥා ලෝකයයි. පින්වත්නි තුන්වෙනි කාරණේ තමයි ධම්මෝච. මෙතන ධර්මී කියලා කියන්නේ සමාධි ධර්මයයි. චිත්ත ධර්මයයි. ධානගත සිතයි. ඒක හරිම වටිනවා. ඊළඟට හතරවෙනි කාරණේ සීලං සීලයි. හැදියාව ගුණවත්කම. මෙන්න මේ කරුණු හතර ඒතං ජීවිත මුත්තමං. මේවා ජීවිතයේ උතුම් බවට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ ශක්ති හතර යහපත් සත්පුරුෂ ක්‍රියාව ඒ වගේම ප්‍රඥාව සමාධිගත සිත සහ හැදියාව හෙවත් සීල සංවර භාවය අර කියපු මහා ධනයට වඩා බලවත් අර කියපු පරිස බලයට වඩා බලවත් හදාගත් මහා මාලිගාවට වඩා බලවත් ඒ නිසා ඒතේන මච්ඡා සුච්ඡන්ති මේ කාරණා හතරෙන් තමයි කෙනෙක් බලවත් වන්නේ පිරිසිදු වන්නේ ශක්ති සම්පන්න වන්නේ සහ වටින කෙනෙක් වන්නේ න ගොත්තේන ධනිනවා එහෙම නැතුව සමහර අය කියන්නේ මම නම් අහවල් පරම්පරාවි අහවල් ඥාති පරපුරෙන් ඉන්නේ එහෙම කිව්වට ගෝත්‍රෙන් වංශෙන් කුලෙන් පරම්පරාවෙන් නම් වටිනකම ජීවිතයට එන්නේ නැහැ මේ කියන සීලය නැත්තම් මේ කියන සමාධිගත මනස නැත්තම් මේ කියන ප්‍රඥාව නැත්තම් ඒ වගේම මේ කියන සත්පුරුෂ ක්‍රියාව නැත්තම් පින්වත්නි තිබෙන්නේ අසත්පුරුෂ ක්‍රියාවක් නම් එවැනි ක්‍රියාවල නම් නිරත වෙන්නේ වටින කුල පරම්පරාවක් වුණත් නොවටින භාවයට පත් කරන්නට එවැනි කෙනෙක් හේතු වෙන්න පුළුවන්. අපි දන්නවනේ සමහර ඇත්තටම අම්මා හරිම ගුණවන්තයි. සමහර පවුල්වල තාත්තත් හරිම ගුණවන්තයි. අනිත් පවුලේ ඔක්කොම ගුණවන්තයි. හැබැයි එකම කෙනෙක් එහෙම නොවෙන්න පුළුවන්. සමහර අය කියමරට කියන්නේ අපේ මූණේ දැලි ගෑවා කියලා. ආන්නේ ඒ වගේයත් ඉන්න පුළුවන්. ඔක්කොම ගුණවන්ත වෙලා හැමෝම සීලවන්ත වෙලා හොඳට දැන ඉගෙනගත් අය වෙලා ධර්මානුචරණී කරන අය වෙලා. හැබැයි පින්වත්නි ඔබට එහෙම වෙන්න බැරි වුණොත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි ගැටලුව. ඒතේන මච්ඡා සුජ්ජන්ති කෙනෙක් බලවත් කරන පිරිසුදු කරන ජීවිතය ආලෝකමත් කරන මේ කරුණු ටික නැති වුණොත් ඒක මහා ගැටලුවක් බවට පත් වෙනවා. පින්වත්නි ඒ නිසා ඒව අවශ්‍යමයි. සීලය ජීවිතයට අවශ්‍යයි. සමාධිගත ඒකාග්‍ර මනස ජීවිතයට අවශ්‍යයි. ඒ වගේම පින්වත්නි මේ ප්‍රඥාව අවශ්‍යයි. ඒක මහා ආලෝකය. ඒ වගේම කොටම වඩා සත්පුරුෂකම ජීවිතයට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන කාරණා ටික පැහැදිලි කරගන්නට අපට වටින කතා පුවතක් සිහිපත් වෙනවා. පුංචි බණ කතාවක්. උදේ පාන්දරම නිසා ඒක මෙතැනට හරිම වටිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ පින්වත්නි එක්තරා තරුණෙක් හිටියා. මෙයාගේ නම කුණ්ඩදාන. මේ තරුණයත් බුදුරජාණන් වහන්සේගෙන් බුදුබණ ශ්‍රවණය කළා. දවස් ගණනාවක් බණ අහන්න ගියා. තේරුම් ගියා මේ අල්ලගත්ත දීපලට වඩා මේ අල්ලගත්ත ඥාතීන්ට වඩා මේ කුලයේ බලයට වඩා වටිනව නේද බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්ට ලැබෙනවා මේ කුලවලට වඩා බුදු කුලයට එකතු වෙන්න පුළුවන් නම් හරිම වටින බව මේ තරුණයාට තේරුම් ගියා
නටන ගයන වයන විවිධ විලාසිතා කරන සමාජයේ ඒකට වඩා මනස හරීම සංසුන් බුදුහාමුදුරුවන්ගේ හැසිරෙන අයට බික්කු බික්කුණි උපාසක උපාසිකා කියන අය මොනතරම් සැහැල්ලුවෙන් ඉන්නවද මෙන්න මේ සැහැල්ලුව Tamanටත් ඕන කියලා හිතලා මේ දාන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා පැවිදි වෙලා යා හරීම කැමැති අර කියපු ලක්ෂණ ටික බලවත් කරන්න එයා හරීම සත්පුරුෂයි අන් අයට උදව් කරනවා පරෝපකාරයේ පිණිස හැසිරෙනවා ඒ වගේම ප්‍රඥාව දියුණු කරන්නට කැමැති බුදුරජාණන් වහන්සේගෙන් විවිධ දහම් ගැටලු කාරණා ප්‍රශ්න විමසනවා ඒවට පිළිතුරු එකතු කර ගන්නවා ඒ වගේම සමාධි සිත ධම්මෝච ඒ සමාධි සිතට ය හරි කැමැති භාවනා කරන්නට කැමැති සීලං ඒ වගේම සීලේ බලවත් කරනවා ජීවිතයක් ඉහළට ගෙනියන අධ්‍යාත්මික වශයෙන් මේ ලෝක වශයෙන් ගත්තත් වටිනාම කරුණු හතර හරිම කැමැත්තෙන් භාවිත කළා හැබැයි පින්වත්නි පුංචි ප්‍රශ්නය මේ ස්වාමින් වහන්සේ ගමනක් වඩිනකොට මේ ස්වාමින් වහන්සේ පිටුපසින් කාන්තාවක් පැමිණෙනවා බොහොම ලස්සන කෙනෙක් දිග කේශ කලාපය පැහැපත් කෙනෙක් ලස්සනට විලාසිතාවට අඳින පළඳින කෙනෙක් ස්වාමින් වහන්සේ කොහේද බැහැරක් වඩින්නේ මේ කාන්තාව පිටිපස්සෙන්ම මේ කුණ්ඩදාන ස්වාමින් වහන්සේගේ ගමන් කරනවා පින්ඩපාති වඩින කොටත් මෙයා පිටිපස්සෙන් එනවා කවදාවත් වරදින්නේ නැහැ දැන් ගමේ මිනිස්සු කසුකුසු ගානවා තැන් තැන් වල කඩමණ්ඩි වල කතා කරනවා බලන්නකෝ කුණ්ඩදාන හාමුදුරුව සිල් රකින්න පාටයි තමයි භාවනා කරනවත් පේනවා සමාජයට උදව් කරන ආකාරයක් පේනවා හැබැයි ඒ වුණාට එයා ප්‍රඥාවන්තයෙක් වගේ පෙනුනට ඇත්ත මේකයි පිටුපස්සෙන් කාන්තාවක් ගමන් කරනවා මෙයා එහෙනම් සිල් රකින්නවා වෙනුවට සිල් බිඳින කෙනෙක් කියලා එක එක අම්මන්ඩිලා කතා කරන්න පටන් ගත්තා එහෙමනේ පින්වත්නි මොනතරම් හොඳ දේවල් කළා සුළු වැරද්දක් දැක්කොත් බොහෝ අය අර ගොඩාක් හොඳ දේට වඩා සුළු දේ මහත් කළ ගන්නට පුළුවන් හැබැයි මේ කතාවේ හැටියට මේක සුළු නෑ පින්ඩපාති වඩිනකොටත් ස්වාමින් වහන්සේ නමක් තව පින්ඩපාති වැඩියට කමක් නැහැ හැබැයි මේ ලස්සන කාන්තාව දිගටම පිටිපස්සෙම ගමන් කරනවා ඒ නිසා පින්ඩපාත බෙදෙන උපාසකම් වල එක හැන්දක් මෙන්න ඔබ වහන්සේට මේ දෙවැනි බත් හැන්ද ওই පිටිපස්සෙන් එන ඔබ වහන්සේගේ බිරිඳටයි කියලා වෙන් කරලම බෙදෙන අවස්ථාවක් තියෙනවා තව සමහර අය පාත්‍රයට කෑම බෙදලා පින්ඩපාතේ බෙදලා වෙනම කෑම මුලක් බඳන් ඉන්නවා මේක කියලා දෙනවා ස්වාමීන් වහන්සේ අහනවා මේක කාටද කාටද අපි දන්නේ නැතයි කියලා හින්නහ වෙලා කටකොණින් සමහර අම්මලා ස්වාමීන් වහන්සේට තියෙන ගෞරවය නිසාම කොහොම හරි අර බිරිඳ කියලා හිතාගෙන පිටිපස්සෙන් එන කාන්තාවට දෙන්න තමයි ඒ බත් මුල දෙන්නේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මං විතරයි වඩින්නේ මගේ පිටිපස්සෙන් බිරිඳක් නැහැ කාන්තාවක් නැහැ නැති වුණාට පින්වත්නි හැමෝට මේක පේනවා ස්වාමීන් වහන්සේ මිනිස්සු එහෙම කියනකොට පිටුපස්ස හැරලා බලනවා උන්වහන්සිට පේන්නේ හැමෝටම පේනවා දැන් මේක පින්වත්නි දඹදිව පුරාම ආරංචි වුණා කුණ්ඩදාන හාමුදුරුව පින්ඩපාතේ වඩිනවා ගමන් ආරම්භ කරනවා කුටියට වඩිනවා සෑම මොහොතකම ලස්සන අංගනාවක් පිටිපස්සෙන් ගමන් කරනවා කියන
මේක කොහොම හරි අනාථ පින්ඩික මහසිටුතුමාටත් මහදායකතුමාටත් ආරංචි වුණා. එයා හැබැයි ආරංචි වුණාට ස්වාමීන් වහන්සේලාට මම කිව්වා මේ අපි ගිහි අය ස්වාමීන් වහන්සේලාගෙන් දහමක් ධර්මයක් ඉගෙන ගන්නවා මිසක ස්වාමීන් වහන්සේලාට සිල් රක්කවන්න අපට බෑ. ඒක ගිහියන්ගේ කාර්යභාරයේ නෙමේ විනය කටයුතු වලට අත ගැසීම. ඒ නිසා එහෙම කියලා නිශ්ශබ්ද වුණා. විසාකා මහ උපාසිකාවට ඇතම් ස්වාමීන් වහන්සේලා කීවා මිනිස්සු කීවා අන්න කුණ්ඩදාන හාමුදුරුව මෙහෙමයි නිතරම ලස්සන කාන්තාවක් එයාගේ පිටුපසින් ගමන් කරනවා කියලා. එයත් විසාකා මහ උපාසිකාවත් ඒක ආරංචි වුණාට මතක් කළේ කියන අයට ඒක නම් ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි ගිහි වෙච්ච අපට ස්වාමින් වහන්සේලාගේ විනය කාරණා සම්බන්ධයෙන් අත ගහන්න බෑ. මේක ගැළපෙන්නේ නැහැ. කොහොම හරි මේක කොසල් මහරජතුමාටත් ආරංචි වුණා. ලස්සනම ලස්සන කාන්තාවක්. පලාතේ දකින්ට ලැබෙන ලස්සනම කාන්තාව රාජ දේවියක් වගේ කුණ්ඩදාන හාමුදුරු පිටිපස්සේ තමයි ගමන් කරන්න කියලා රජුරන්ට ආරංචි වුණා. රජුරුව කල්පනා කළා යා ලස්සනම කෙනා නම් ඉන්න ඕන කුණ්ඩදාන හාමුදුරු ළඟ නෙමෙයි මගේ අන්තඃපුරේ. එනිසා රජතුමා කලබල වෙලා සේනාවත් අරගෙන ඇත්ත නැත්ත බලන්න කුණ්ඩදාන හාමුදුරුව පරීක්ෂා කරන්න එළියට ආවා. පින්ඩ පාතේ වඩිනවා බලාගෙන හිටියා. ඇත්තනේ නම් තමන්ගේ දේවියටත් වඩා ලස්සනයි මේ කාන්තාව. කුණ්ඩදාන හාමුදුරුව පිටිපස්සේ ගමන් කරනවා. බලාගෙන හිටියා පින්ඩ පාතේ ගිහිල්ලා කුටියට යනකොටත් එනවා දෙකේ. බලන් ඉද්දිම ලස්සන කාන්තාව කුටිය ඇතුළටත් ගියා. රජතුමා බුදුහාමුදුරන්ට කාරණේ කිව්වා අපට බැහැ ගිහි වෙච්ච මේ ස්වාමීන් වහන්සේලාගේ විනය කටයුතු බේරන්න බුදුහාමුදුරනේ මෙහෙම දෙයක් වෙනවා. මෙන්න මේක නම් හොඳ නෑ. ලස්සන කාන්තාවක් කුණ්ඩදාන ස්වාමීන් වහන්සේගේ එක්ක ජීවත් වෙනවා අර කුටියටත් ගියා අපි දැක්ක කියලා හැමෝම කීවා. කොසල් මහරජතුමා පැමිණිය. අනාථ පින්ඩික සිටුතුමා පැමිණිය. විසාකා මහා උපාසිකාව පැමිණිය. භික්ෂුන් වහන්සේලා කෝව පැමිණිය. දැන් නඩු අහන්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන හාමුදුරන්ට කතා කළා. කුණ්ඩදාන ඇත්තද? මේ ලස්සන කාන්තාවක් එක්ක නිතර ජීවත් වෙනවා ගමන් කරනවා කියලා කියන්නේ. වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කීවා. පින්වත් බුදුරජාණන් වහන්සේ මන් දන්නේ නේ. මන් දන්නේ පැවිදි වුණ දා ඉඳලා මේ සීලේ ජීවිත පරිත්‍යාගයෙන් රැක්ක බවයි. මන් දන්නේ ධර්මයේ තුලින් ප්‍රඥා වඩන්න කැමති බවයි. මන් දන්නේ මගේ සමාධි භාවනාව බලවත් කරපු බවයි. මම දන්නේ මගේ සත්පුරුෂ ක්‍රියා බලවත් කරපු බවයි. අනේ බුදුහාමුදුරුවෝ බොහෝ අය කියනවා කසු කුසු ගානවා මට ඉගෙන ඇහිලා තිනවා. මං හැමදාම බලනවා පස්ස හැරිලා. එහෙම කෙනෙක් මාත් එක්ක එනවද පස්සෙන් කියලා. අනේ බුදුහාමුදුරුවෝ සමහර අම්මලා පාත්‍රයට දම් බෙදලා වෙනමත් කෑම මුලක් දුන්නා නෝනට දෙන්න කියලා. එහෙම කෙනෙක් නැහැ කිව්වහම මේ අය අපහාසයට වගේ හිනහ වුණු අවස්ථාවක් තිබුණා. හැබැයි මම දන්නේ නැහැ. එහෙම එකක් මිනිස්සු කියනවා. බුදුහාමුදුරුවෝ මේක ඇත්ත මොකක්ද කියලා ඔබ වහන්සේ බුදු නුවණින් හරි බලලා පැහැදිලි කරන්නකෝ කියලා ආරාධනාත් කළා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා පින්වත්. උන්වහන්සේ බුදු නුවණින්ම බලලා ඉන්න පිරිස රජතුමාත් දැන් කල්පනා කළේ ලස්සන කාන්තාව රජවාසලට එක් කරන් යන්න. එයා බලාගෙන ඉන්නේ අදහස. බුදුරජාණන් වහන්සේ මතක් කළා මහරජතුමනි මේ කාන්තාව ඇත්තක් නෙමේ. මේක දෘෂ්ටි මායාවක්. පෙර සංසාරයේ සිද්ධ වෙච්ච කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ සිදුවීම කර්ම විපාකයක් තමයි මේ කුණ්ඩදාන හාමුදුරුවෝ භුක්ති විඳින්නේ.
රජතුමාගේ උත්සාහය නම් ටිකක් අඩු වෙලා ගියා. දෘෂ්ටි මායාවක් නම් අපට පෙනෙන්නේ ඇත්තටම එයා එක්ක යන්න හම්බෙන්නේ. ඒ වුණත් විස්තරය අහගෙන හිටිය කර්ම බීජය මේ ප්‍රවෘත්ති කර්මය තමයි කුණ්ඩදාන හාමුදුරු නැති කාන්තාවක් දැర్శණය වීම මිනිස්සු අවලාද නැගීම. හැබැයි ඒකේ කර්ම බීජය මොකද්ද කියලා කාශ්‍යප බුදුහාමුදුරන් දක්වා පින්වත් දිග්ගැස්සලා ගියා. බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ කුණ්ඩදාන ඒ කාලේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ දිව්‍ය ලෝකෙ හිටපු කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙන්නේ ස්වාමීන් වහන්සේලා දෙන්නේ විනය කර්මයක් සඳහා බොහෝම වනබද මාර්ගිකින් ගමන් කරනවා. මේ දෙන්න හරිම යාළු. අරයට බණපදයක් අලුතෙන් ආරංචි වුණොත් ඉගෙන ගත්තොත් ඒක මේ යාළුවට කියනවා. මෙයත් එහෙමයි එයත් එහෙමයි. දෙන්න හරීම යාළුවෙන් තමයි පින්වත්නි ජීවත් වුණේ. සීලවන්තව ජීවත් වුණා. ගුණවන්තව ජීවත් වුණා. ප්‍රඥාව වඩන මගක හිටියා. හැබැයි එක්තරා දිව්‍යාංගනාවක් නැත්තම් දෙවියෙක් හිතුවා මේ දෙන්නව ටික පරීක්ෂා කරන්න ඕන, විහිළුවක් කරන්න ඕන. මොකද්ද කලේ? වනබද මාර්ගෙන් යනකොට එක ස්වාමීන් වහන්සේ නමකට සුළු දිය පහ කරන්න අවශ්‍ය වුණා. පොඩ්ඩක් ඉන්නකෝ කියලා කැලේ ඇතුළට ගියා. පින්වත්නි ඒ වෙලාවේදී මේ දෙවියා මොකද කළේ? අර එක ස්වාමීන් වහන්සේ නමක් කැලයට ඇතුළට යනකොට සුළු දිය පහ කරන්න මේ දෙවියා බොහෝම ලස්සන අංගනාවක් වගේ ලස්සනට චීත්තයක් ඇඳගෙන කොණ්ඩේ කඩාගෙන මූණ පාට කරගෙන දන්නවනේ ස්වරූපේ ඔන්න ඔය වගේ විලාසිතා සහිතව හැඩට වැඩට ලාලිත්‍යයට පාද තබමින් ওই වනේ පැත්තට ගියා. අර යහළු ස්වාමීන් වහන්සේට පුංචි සැකයක් ඇති වුණා. මෙයාට මෙතැනම සුළු දිය පහ කරන්න ඕන වුණාද? රහසක් තියෙන පාටයි. ඔය අංගනාවකුත් ගියේ කැලේට. මෙන්න ස්වාමීන් වහන්සේ සුළු දිය පහ කරලා එනකොටම ඒ පැත්තෙන්ම මේ දෙවියා අර කාන්තාවක් ලෙස ඇඳගත්ත දෙවියා ඇඳගත්ත රෙදි පිළි එහාට මෙහාට කරමින්ම බාගෙට අඳිමින් අනිත් පැත්තෙන් ගියා. පාරේ නැවතිලා හිටිය කාන්තාව නැවතලා හිටිය ස්වාමීන් වහන්සේ කාන්තාව දැකලා කීවා ඔබ වහන්සේ සිල් කැඩපු කෙනෙක්, ධ්‍යානී කඩාගත්ත කෙනෙක්, ප්‍රඥාව නැති කරගත්ත කෙනෙක්, සත්පුරුෂ භාවයේ මිත්‍ර භාවයේ නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා එන්න එපා මාත් එක්ක කතා කරන්න එපා. අදින් පස්සේ අපේ යාළුකම ඉවරයි. විනය කර්ම අපේ එකට කරන්නේ නැහැ. ඒ නිසා ඕනේ නැහැ කියලා යාළුකම අත්හැරියා. දෙවියා පැත්තකට වෙලා මේ විහිළුව කරලා බලන් හිටියා. දෙන්න තරහ වුණාට පස්සේ දෙවියට බය හිතුණා. අපෝ සීලවන්ත උතුමන් දෙන්නෙක් මම කෙටෙව්වා වගේ තරහ ගැස්සුවා. අනේ ස්වාමීනි සමාවෙන්න කියලා මේ කාන්තා විදිහටම ගිහිල්ලා නැවත ඉල්ලා සිටියා. මේක මේ ස්වාමීන් වහන්සේගේ වැරද්දක් නෙමේ, මගේ වැරද්දක් කියලා දෙවියා පෙනී හිටියා. දෙන්න යාළු වුණා. ඒ නිසා ඒ බිඳිච්ච සිත හදාගන්න බැරි වුණා. හැබැයි දෙවියාට ඉන්න බැරි වුණා. එයා චුත වෙලා ගියා. සතර අපායි වැටිලා මහ දුක්ඛින්දා. දැන් මේ කුණ්ඩදාන හාමුදුරුව තමයි මේ දෙවියා. බලන්න විහිළුවට කරපු අර බිඳවීම නිසා ගුණවන්ත දෙනමක් මේ වගේ දැන් දකින දකින අය කියනවා කුණ්ඩදාන හාමුදුරන්ගේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරන බව. පින්වත්නි මේ කාරණා සිතට ගත යුතු විහිළුවකටවත් පාපයක් නම් කරන්න හොඳ නෑ කියලා සඳහන් වෙන්නේ ඔන්න ඕකයි. කර්මය හරි භයානකයි. ඒ නිසා පින්වත්නි අපි කරන අද කරන කර්ම
ක්‍රියාකාරකම් සත්පුරුෂ කමටම හැරවිය යුතුයි. අද කරන කර්ම කටයුතු නිසා ඒ කුසල කුසල ධර්ම නිසා අපි අනාගතේ දුබල හෝ ප්‍රබල වෙන්න පුළුවන්. අතීතය දුබල හෝ ප්‍රබල අතීතය හැදෙන්න පුළුවන්. ඒ නිසා කම්මං සත්ත්‍ය විභජති අදිදං හීනප්පනිතතායාති. ඉහළට පහළට අපිව බෙදන්නේ කර්මයේ බව අපි දත යුතුයි. පින්වත්නි මේ කාරණාත් එක්ක ඔබේ සතිමත් වීම හරිම වටිනවා. ඊයන් ප්‍රෝ කියන අධිමානසික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරපු ඒ යථා සඳහන් කරලා තියෙනවා මේ කර්මය කොහොමද මනසට අයිති දෙයක්. ඒ කර්මයේ මහා ශක්තිය ඒ ශක්තිය මත මේ භවයේම උනත් ඉහළට පහළට අපිව ඇද දමන්න පුළුවන් බව. ඒ නිසා පින්වත්නි හෙට සරු කරගන්න අද අපි අද කරන කර්ම ගැන සැලකිලි දක්වන්න වෙනවා. හිතන්නකෝ එතනදී පැහැදිලි කරලා තියෙනවා මේ අධිමානසික පරිශකය මේ ගමන ජීවන ගමන භයානකයි. වඩා වඩාත් ආරක්ෂාකාරී වීම සඳහා කළ යුතු හොඳම ක්‍රියාකාරකම වන්නේ දයා විරහිතව සමාජයට සේවය කිරීමයි. එහෙම කරනකොට සෑම මොහොතකම අපේ සිත හොඳ තැනක රැඳෙනවා. හිත හොඳ වෙනකොට පුද්ගලයා ගුණසම්පන්න වෙනකොට බලවත් ජීවිතය ලැබෙනවා. මෙන්න මේ බලවත් ජීවිතයේ මත සිතිවිලි නිවැරදි වීම මත අපට හරියන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන ප්‍රයාව ඒ වගේම ප්‍රඥාව සමාධිගත සිත හැදියාව හෙවත් සීලය කියන කරුණු ටික අපිට ජීවිතයට සම්බන්ධ කරගනින්. මේ සිද්ධ කළ උතුම් ක්‍රියාව කුසලය ඔබට අපට දවස සූපත් කරගන්න හේතු වේවා. විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති තැන්පත් අපේ රේනෝ සිල්වා නැතිදුන්ටත් කාර්ය මණ්ඩලයටත් ඔබටත් අපටත් හැමටත් නිවී සැනහෙන්ට ශාන්තිය ලබන්නට මේ කරන පින්කම් හේතු වාසනා වේවා. ඔබ තබන පියවරක්ම දවසේ සාර්ථක වේවා. හොඳ සිතිවිලි ඔබේ සිතට සමීප වේවා. ඒ හොඳ සිතිවිලි තුලින් ක්‍රියාව සත්පුරුෂ කරගෙන ඒ වගේම ජීවිතයේ සීලවන්ත කරගෙන සිත සමාධිගත කරගෙන මේ විශ්වයේ ලබන්න පුළුවන් වටිනාම ආලෝකයේ ප්‍රඥාලෝකයේ ලබන්නට ශක්තිය ලැබීවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කෙලෙස් වෙන සේවා සත් සිත නිමීවා රෝග දුරු වේවා හැමට යහපත් උදා වේවා. තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහගුණ බලයෙන් ඔබටත් සනසිල් වේවා. සමාජ සංගායනා